හරි යාළුවනේ ඉතින් බලමු අපි දැන් කැරට් 18 දැක්ක 750 කියලා ඒකේ ලියලා තිබුණා අනිත් එකේ 916 කියලා ලියලා තිබුණා එතකොට 750 කියලා කියන්නේ 175ක් රත්තරන් 916 කියලා කියන්නේ 91.6ක් රත්තරන් 91.6 කැරට් 22 වෙනකොට 750 ඇවිල්ලා කැරට් 18 එතකොට මේකේ පවුමක ගත්තාම වෙනස පවුමක් ගත්තාම වෙනස රුපියල් රුපියල් 18000ක් වගේ වෙනසක් තමයි තියෙන්නේ. රුපියල් 18000ක් කැරට් 22 ගාන වැඩි. ඇයි ඒ කැරට් 22 ගාන වැඩි වෙන්නේ? එතකොට 91.6ක් රත්තරන් තියෙනවානේ. අර්ග තියෙන්නේ 175ක් විතරයි රත්තරන්. එතකොට මොකෙන් මේ දෙකෙන් මොකද්ද වැඩිපුරම හයිය වැඩි? ගොඩක් කට්ටිය හිතනවා කැරට් 18 හොඳයි පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඒක උගස් තියන්න බෑනේ. ඒ දෙක හැමදාම අපි ළඟ තියෙනවා මෙහෙමයි කියන්නේ. ඉතින් ඒ වුණාට ආර්ථිකමය පැත්තෙන් බලපුවාම කැරට් 22 තමයි හොඳම වාසිම ඒක තමයි ඉතින් ඒ දෙක අතර වෙනස වාලට කියන්න. දැන් යාළුවන්ට තේරෙනවා ඇති කැරට් 18 සහ කැරට් 22 අතර වෙනස රුපියල් 10000ක 18000ක වෙනසක් වෙන හින්දා කැරට් 22 මිලදී ගත්තාම ඒක ඔයා අපිට ආයේ මුදල් කරගන්න ගියපුවාම ඒක ගොඩක් වාසිදායක වෙනවා. කැරට් 18 ගත්තාම අපේ සල්ලි ආපහු අපිට සල්ලි කරන්න අමාරුයි ගන්න අමාරුයි ප්‍රයිවට් තැනක වගේ තියලා තමයි මුදලක් ගන්න වෙන්නේ ඒත් අපිට ඒකට නිසි වටිනාකමක් ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ දෙකෙන් ගත්තාම සංයුතිය ගත්තාම කැරට් 22 රත්තරන් වල පියොරිටි එක හොඳයි. ඒ හින්දා කැරට් 18 එකේ පියොරිටි අඩුයි. ඒ හින්දා තමයි මේකේ ගණන් දෙකක් වෙලා එන්නේ. දැන් යාළුවන්ට මුලින්ම බැලුවම තේරෙනවා. ඉතින් පාවිච්චියට නම් ඉතින් ඇත්තටම දෙකම වරදක් නැහැ. දෙකම එක වගේ තමයි. ශක්තිමත් භාවයත් ඉතින් දෙකම එක වගේ තියෙනවා. කැරට් 18 කියලා විශේෂ ශක්තිමත් භාවයක් නැහැ. කැරට් 22 කියලාත් ඒක ලොස්ට් එකක් නැහැ ඇත්තටම. මොකද මේක හදිස්සියෙන් ඕනම රන් බාණ්ඩයක් කැඩෙන්න පුළුවන්. යන්නත් එහෙම පියොරිටි එක තියෙන නිසා මේවා එහෙම අපිට ලොස්ට් වෙන්නේ නැහැ. ඉතින් මේ දෙක අතර වෙනස තමයි යාළුවන්ට කියන්න ආවේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු. Thank you.